අයිබෝන් කියන පිළිගන්න නොමගේ YouTube channel එකට මම හිතුවා මගේ YouTube channel එකක් හදන්න ඕන කියලා. මොකද IT field එකේ පින් කරමින් ඉඳ අපිට එක එක ගැටලු මත වෙනවා නොයෙකුත් ගැටලු මත වෙනවා. මේ දේවල් වලට සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට YouTube එක තමයි භාවිතා කරලා පිළිතුරු හොයාගන්නේ. ඉතින් මම හිතුවා මේ IT ෆීල්ඩ් එකට එන අන්තිම වෙන අයටත් ඒ වගේම ඉන්න අයටත් යම් කිසි දැනුමක් මගේ YouTube channel එක හරහා ලබා දෙන්න. ඉතින් මම අද මගේ මුල්ම වීඩියෝ එක තමයි මම අප්ලෝඩ් කරන්න ඉදියාගෙන ඉන්නේ. ඉතින් මම මන්ද පුළුවන් කියලා දෙන්නේ මේ මස්සුන් දෙයක්. නමුත් ගොඩක් දෙනෙක් දැන් නැති වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් දැන් මට පුළුවන්. ඇත්තම අපි ඉස්සර හිටියා හිටියේ අපිට විඩෝස් මෙහෙම පදයක් අපේ පරිගණකයට ස්ථාපනය කරගන්න ඕන මොනකම ඒක CD එකක් මාර්ගයෙන් තමයි අපි පුදුමල හිටියේ. ඉන්ස්ටෝග්‍රාම් අපිට මතක ඇති විඩෝස් ටෝ වගේ නාම කාලේ වගේ වෙනකොට අපි CD එකක් කරා තමයි අපි ඒක කරගත්තේ. වගේ 2000 වගේ කිසි කාලෙක XP වගේ අවස්ථාවලදී පවා අපි විඩෝස් ස්ථාපනය කරගත්තේ භාවිතා කරලා CD එකක්. නමුත් ඇත්තම ක්‍රමයෙන් එක්ස්ටර්නල් ඩිවයිස් ෆීල්ඩ් එකට එන කොටින් එක්කම අපිට පුළුවන්කමක් ලැබුණා විඩෝස් ස්ථාපනය කරගන්න ඒ USB ඩිවයිස් එක හරහා, එක්ස්ටර්නල් ඩිවයිස් එක හරහා. ඒක ඉතාමත් වේගවත් අපි CD එකක් හරහා විඩෝස් ඉන්ස්ටෝල් කරගන්නවට වඩා ඒ වගේම තම සමාවස්ථාවලදී නෝට්බුක් වගේ දේවල් වලදී අපිට ඉන්ටර්නල් DVD රයිට්‍රැක් කරන්න දකින්න ලැබෙන්නේ. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි CD ROM එක CD රයිට්‍රැක් ඩ්‍රයිව් එක හරි අපි වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. මේක නිසා මම අද පොඩ්ඩක් කියලා දෙන්නේ කොහොමද USB drive එකකට Windows bootable device එකක් විදිහට හදාගන්න කියන එක. ඇත්තම මේක කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක කරගන්න අපි අමතර මුදුකාමයක් භාවිතා කරනවා. ඇත්තටම මම භාවිතා කරන මුදුකාමයේ නම තමයි Rufus කියන මුදුකාමයේ. මම ඕකට පෙන්නන්න කොහොමද මේ මුදුකාමයේ ඉස්සෙල්ලාම අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. තියෙන්නේ තපන කරගන්න ආකාරයට මේ දැන්ටපත් මම මේකට සම්බන්ධ කරලා තියෙනවා මගේ 16GB pen drive එක. ඇත්තටම මේක තියෙන එකක් තමයි මේ pen drive එක ඒකට මොඩබල් image එක ස්ථාපනය වෙනකොට මේ ෆෝමට් වෙලාම තමයි ස්ථාපනය වෙන්නේ ඩිවයිස් එක පෙන්නන්න. ඩිවයිස් කියන තැන අපි සිලිප් කරලා තියෙනවා අපි සම්බන්ධ කරන තිබ්බත් පරිගණකයට. ඒ වගේම අපි මෙතන බූට් සිලෙක්ෂන් කියලා තියෙනවා. මෙතන අපිට තියෙන ඩිස්ක් එකක් අපිට දෙන්න පුළුවන්. ඩිස්ක් ISO image එකක් අපිට දෙන්න පුළුවන්. මට දෙන්න පුළුවන් මම බලාපොරොත්තු වෙන්නේ Windows 10 උදාහරණයකට ස්ථාපනය කරගන්න. ඒකින්ද මම මෙන්න Windows 10 ISO image file එක මම පෙන්නලා මේක ඕපන් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට මේක fill වෙනවා. අවසානයේදී මම මේ start button එක click කරනවා. එතකොට වර්නින් මැසේජ් එකක් එනවා. මෙන්න මෙයාගේ මගේ external device එක USB pen drive එක format කරන ගහලා මම මෙතන ok කියනවා. එතකොට මේක format වෙන ඉවර වෙලා මේ image එක bootable image එකක් විදිහට අපගේ
USB drive එකට copy වෙනවා. Copy වෙන්නේ bootable image එකක් විදිහට. ඒ image එක විදිහට හදාගන්න තමයි අපි මේ Rufus කියන මතකාංගය භාවිත කරන්නේ. මම මේක scroll කරලා ඉවරනට පස්සේ එන්නම් නම් කොහොමද මේක ඉතින් ඉවර කරන්න කියන එක. Windows install වෙන tire දකින්නට පුළුවන්. ඉතින් ප්‍රධානම කාරණාව තමයි මේක bootable විදිහට හදාගන්න එක. මගේ අද පාඩම උනේ මට අද කියලා දෙනවා උනේ bootable එකක් විදිහට කොහොමද මම pin එක හදාගන්න මේ විදිහ. ඉතින් Windows install කරගන්න විදිහ හැමෝම දන්නවා. නමුත් තව දවසක මම Windows install කරගන්න විදිහත් ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍ය විදිහටමයි දැන් මේක CD එකක් විදිහට වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මගේ මේ USB pen drive එක. ඉතින් මේක ඉතාමත් වේගයෙන් සාමාන්‍යයෙන් Windows install එකේ Windows bootable file copy වෙනවා මගේ පරිගණකයට. ඒ copy වෙන අවස්ථාවේ ඉතාමත් ඒ file ටික copy වෙනවා මේ වගේ pen එකක් මාර්ගයෙන් දුන්නට පස්සේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ දේ කරලා බලන්න මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකකින්. ඒ වගේම subscribe button එක click කරන්න, bell icon එක click කරන්න. මගේ පළවෙනි වීඩියෝ එක අදහස් තියෙනවා කී වැරදි ඇති අඩුපාඩු ඇති comment කරන්න අවස්ථාවක් දෙනවා. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ගොඩක් දේවල් සාමාන්‍ය සිංහලෙන් ඉගන්නන් නැති දේවල් ගොඩක් දේවල් මගේ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මගේ මුල් පාඩම විදිහට මම කියලා දෙන්න සමහර අවස්ථාවල පොඩි දේවල් වෙන්න පුළුවන් ලොකු දේවල් වෙන්න පුළුවන්. නමුත් IT field එකේ ඉන්න ඔක්ට මේ කිසිම දෙයක් මගේ අරගන්නේ නැතුව හැම දෙයක්ම එකම විදිහට වැදගත් විදිහට සලකලා වැඩ කරන්න මොනවාකම ලැබෙන්න තවත් අඩු දෙයක් කරගෙන මම ගැන කියනවා. මම කියන්නේ IT ෆීල්ඩ් එකේ මම අවුරුදු 10ක් ලොග් කරලා ඉන්නවා. අලුත් දේවල් අපි ඉස්සරහට බලමු කොහොමද අපි ඩිවල් කරන්නේ කියලා. ඉතින් ඒක නිසා අදට මේ වීඩියෝ එක බලන්න අදහස් ඔයගොල්ලෝ මට කමෙන්ට් කරන්න. Almost.